කාලයත් මුදලත් ඉතිරි කරගන්න ලේසි ඕනෑම ATM එකට යන්න ලංකපේ සර්වස්වන්නක් ලැබී තිබුණද අලෙවි කිරීමට වෙළඳපළක් නොමැති වීම හේතුවෙන් පීඩාවටපත් වී සිටින කෝවින් පිරිසක් පිළිබඳවයි මේ තොරතුරු. පුවත වාර්තා වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්. දියුලපතන ගම්මානයේ බඩගලපුව දිස්ත්‍රික්කයට අයත් ගම්මානයක්. ගම්මානයේ ජීවත්වන බොහෝ පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයේ වන්නේ ගොවිතැන. බෙවර මහකරණය සඳහා ප්‍රදේශයේ වගා කර ඇති ගොඩබෝගහ කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්‍ර දසදහසකට ආසන්නයි. වට්ටක්ක කැකිරි පිපිඤ්ඤැතුළු එළවලු වර්ග රසක අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ කර තිබෙනවා. නමුත් ගොවීන් පවසන්නේ සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නිසි වෙළඳපොළක් නොමැති බවයි. මඩකලපුව දිවුලපතාන ගම්මානයේ පාරම්පරික ගොවීන් විසින් විශාල භූමි ප්‍රමාණයක වගා කටයුතු කරලා සාර්ථක අස්වැන්නක් නෙලමින් පවතිනවා මේ වෙන විට. මඩකලපුව දිවුලපතාන ගම්මානයේ ගොවි ජනතාවට අඩුම තරමේ ලෝලු කිලෝවක් රුපියල් 50ට 60ක් දී ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මොකද කිව්වොත් මේ වෙන විට මෙම පාරම්පරික ගොවි ගම්මානයේ කවුපි, මුන්, මෑකරල්, වට්ටක්ක, පිපිඤ්ඤා, පතෝල, වැටකොළු, අමුමිරිස්, මාළුමිරිස් ඇතුළු සියලුම එළවලු වර්ග වගා කරලා තියෙනවා. මේ වෙන විට සාර්ථක අස්වැන්න මේ වෙනකොට නෙලමින් ආරම්භ කරලා තියෙනවා. නෙලීමට ආරම්භ කරලා තියෙනවා. අඩුම තරමේ රුපියල් 50ට 60ක් මේ ලෝල් ටික වෙළඳපොළට දී ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා මෙම ගොවි ජනතාවට. සරු අස්වැන්නක් ලබාගත හැකි වුවද මේ තත්ත්වයේ හේතුවෙන් තමන් දුෂ්කරතා රැසකට මුහුණ දී ඇතැයි ගොවීන් පවසනවා. මේ වෙනකොට ගොවීන් අසරණ වෙලා තියෙනවා. හේතුව නිසි ප්‍රමිතියේ මිලක් ගන්න බැරි කක්කක් උදා වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට කලක් MP ඩවල් පත් වෙලා තියෙනවා. වල්ලු දුරුන් MP විද්ද පියාව තියෙනවා. ඒවත් රැක බලාගෙන ඒවත් මේ අතරකට මේ බලාපොරොත්තු වෙන ඉතුරු ටිකත් රැක ගන්න මිලක් ලබාගෙන අපි මේ වියදම් කරපු මුදලවත් ලබා ගන්න. මේ වෙනකොට වගා කරලා තියෙන ගොවි ප්‍රමාණය බැලුවෙත් බඩිරුන් ප්‍රමාණය බැලුවෙත් එමේ ඇති. අජටක් යම්කිසි යහපතක් වෙනවා. මේ නිලක් ඇරලන් දුන්නේ. අර වේදනාව මේ කතා කරන්නේ. අපිට නිසි ප්‍රමිතියේ නිසි මිලක් ලබා ගැනීම නොහැකිවීම ගැන. ඔවුන් පවසන්නේ වෙළඳුන් එළවලු කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 50කටත් වඩා අඩු මුදලකට බවයි. එමෙන්ම එලෙස එළවලු මිලදී ගැනීමට පැමිණෙන පිටස්තර වෙළඳුන් සංඛ්‍යාවත් බොහෝ සෙයින් අඩු වී ඇතැයි ඔවුන් පවසනවා. වගා කරලා තියෙන වම්බටු තියෙනවා, බටු මිලිස් තියෙනවා, ඊට පස්සේ මෑකරල්, කවුපි, නුං ඇට, වට්ටක්කා, පිපිඤ්ඤා, කණ්ඩක්කා මේ වගේ ධාන්‍ය වර්ග තමයි වගා කරලා තියෙන්නේ. මේවා ඉතින් අපිට අලෙවි කර ගැනීම සඳහා රජෙන් අපිට යම්කිසි සහනදායක වැඩපිළිවෙලක් වෙනවා නම් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා. මේ මහා පොළොව කොටන්න තියෙන උදැල්ල පාවා දැන් අපිට ගන්න බැරි තත්යකට උදා වෙලා තියෙනවා. එතකොට තෙල් කුප්පියක් ගන්න ගියාම, ඒ කුමිනාසිකයක් ගන්න ගියාම වෙළෙන්දා ඒ වෙළෙන්දට අවශ්‍ය කරන හිතන කාණ්ඩ තමයි මේක අලෙවි කරන්නේ. මේවට කිසිම පරිපාලනයක් නැහැ. මේවට දාලා මේ යම්කිසි පාලන මිලක් දාලා මේවා ගන්න දැනට මේ අතුරට වෙළෙන්දෝ මහා පරිමාණයේ වෙළෙන්දෙක් එන්නේ නැත. සාමාන්‍යයෙන් ඔය කිලෝ දෙක තුන ගන්න මේ එදා වේලට කැමර ගන්න මේ කෙනෙක් ඇවිල්ලා ගත්තොත් මිසක් අපිට මේවා විකුණා ගැනීමට පිටස්තරෙන් වෙළෙන්දෝ මේක ඇතුළට එන්නේ නැහැ. එන්නත් අපහසුකුත් තියෙනවා. මෙතන පොයින්ට් එහෙම දාලා ඒ වගේ ලියා පිය කිවිල් කරලා එහෙම අවසරයක් අතුව එන්නත් ඕන. එතකොට අපිට මේවා විකුණා ගන්න පහසු වෙන විදිහේ මේ ක්‍රමවේදයක් තමයි ඉල්ලා සිටින්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.